පින්වත්නි ඇස්කන්නාසාදී ඉඳුරන් පිනවන්නට කියලා අනුන්ගේ ජීවිතවලට හිංසා කරනවා නැද්ද හිංසා කරන්නේ තිරිසන් සතෙකුගේ උවත් ජීවිතයකට හිංසා කරන්න එපා කියනවා ඇයි අනුන්ට කරන හිංසාව තමන්ට විපත පිණිස පවතිනවා හිංසා සැපක් ලබන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහෝ ලෙඩ සහිත පුද්ගලයෙක් වෙන්නේ ඇයි අඩු ආයුෂෙන් මැරෙන්නේ ඇයි විරූපීව උපදින්නේ ඇයි මේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි එවැනි ආත්ම භාව ලබන්නේ අනුන්ට හිංසා කිරීම සත්ව ඝාතනය කිරීම මේ නිසා පින්වත්නි කවුරු කොහොම කිව්වත් සමහරු කියනවා ඔහොම කළා බෑ ආර්ථිකය දියුණු කරන්න ආර්ථිකය දියුණු කරන්න කුකුල්ලු ටිකක් හදා ගන්නට ඕනේ මාළු ටිකක් ඇති කරලා මරන්නට ඕනේ ඌරෝ ටිකක් හදලා මරලා වික්‍රට කමක් නැහැ කියලා සමහර දෙනා කියනවා කන්න නම් ඉතින් ඕවා කරන්න ඕනේ කියලා හිත. පින්වත්නි කවදාවත් ඒකනම් හම්බ වෙන්නේ නැහැ. දියුණුවක් ලැබෙන්නේ නැහැ. මේක සාමාන්‍ය දැනීම. ඔය ඇත්තන්ට කවුරු හරි හිංසා කරනවා නම් නිතර නිතර පීඩා පවත්නවා නම් පීඩා දෙනවා නම් ඔය ඇත්තන්ට. ඔය ඇත්ත අර පීඩා කරන කෙනා කෙරෙහි සාප සහගත නිදස නෙමෙයිද බලන්නේ. මට මේ මනුස්සයා පීඩා කරනවා කියන හැඟීමෙන් බලනවා නෙමෙයිද? සතෙකුට උනත් එච්චරයි. මං සිද්ධියක් කියන්නම් පින්වත්නි මම දන්න සිද්ධියක්. එක ගමක අපි ගමනක් ගිය වෙලාවේදී ඒ ගමේ සිදුවෙච්ච සිද්ධියක් ඒ මහත්මයා කිව්වා. ඒ මහත්මයා ලুকু වත්තක අයිතිකාරයෙක්. හරියට මේ පොල් තියෙනවා, නොයෙක්ගේ පළතුරු තියෙනවා වත්තේ. හරියට වඳුරු එනවලු. ඉතින් ගාකලට වඳුරු එලවන්න වෙඩි තියෙනවලු. ඒ කියන්නේ වඳුරන්ට වෙඩි තියනවා නෙමෙයි ඔය ඒ පැත්තට හරවලා වෙඩි තියනවලු වෙඩි තියපුවාම වඳුරු ඉතින් පැනලා දුවනවා කියන මේ මහත්මයා ඒක කතාව මට කියන මේ බොහොම ඉස්සර මේක කිව්වේ මට ඒ කියනකොටත් ඒ මහත්මයා ඇඬුවා ඒ අවස්ථාව සිහි කළා මහත්මයා කියන එක දවසක් වඳුරු ඔහොම ගෙඩි කඩ කඩ දඟලනකොට මෙයා එළියට බහැලා තුවක් වරන් වඳුරු ඉන්න පැත්තට වෙඩි තිබ්බලු ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි ඒ පැත්තට වෙඩි තිබ්බලු එක වඳුරෙකුට පපුවටම වැදුනලු වෙඩි පාර. ඒ වඳුරා අර වැදිච්ච තැන මෙහෙම කළා අත ගෑවලු. අත ගාලා ඒන ලේ ටික මෙහෙම කළා අරගෙන වඳුරා මෙහෙම කළා පෙන්නවලු ඒ මහත්මයාට. අර ලේත් එක්ක තියෙන අත මෙහෙම කළා පෙන්නවලු. පෙන්නලා එහෙම ගහින් ඇදගෙන වැටනලු බිමට. බලන්න එතකොට ඒ වඳුරා මේ ලේ ටික මෙහෙම තියලා ඒ තුවාලෙන් ලේ ටික අරගෙන මේ පෙන්නන්නේ වඳුරාට මොන තරම් වේදනාවක් තියෙන්නේ නැද්ද මොනතරම් ජීවිතය පිළිබඳ හැඟීමක් එන්නේ නැද්ද අපි හිතනවා තිරිසන් සත්තුන්ට හිතන්න බෑ කියලා සමහර විට පින්වත්නි තිරිසන් සත්තුන්ට මිනිස්සුන්ට වැඩිය හොඳට හිතන්න පුළුවන් සමහර තිරිසන් සත්තුන්ගේ ක්‍රියාකලාපයන් දිහා බලනකොට සත්ව ඝාතනය කියන එක Tamanටම බලපාන දෙයක් ස කුරා කූඹියෙකුට උනත් හිංසාවක් කිරීමෙන් වළකින්නට ඕනේ ඒ හිංසාවක් කරන මොහොතක තමන් හිංසාව කරන්නේ දැන දැන නම් ඒ මොහොතේ තමාගේ ඇතුළත වෙන ක්‍රියාදාමය මානසික ක්‍රියාවලිය වෙනස් වීම තමන් දන්නේ නැති වුණාට මනස ඒක දන්නවා කොහොමද වෙන්නේ කියලා ඒකේ තීව්‍රත්වය වැඩි වෙන්න තමන්ට චේතනාව බලවත් වෙනවා කියන්නේ ඒකයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි ඒ චේතනාව කර්මයක් බවට පත් වෙන කර්මයක් බවට පත් වෙනවා කියන්නේ නැවත විපාක දෙන ස්වභාවයට ඒක එනවා කළ දේ ඵල දේ කියලා කියන්නේ ඒකට රජකම් කළත් වරදින්නේ නැහැ. ඒ වෙලාව වෙනකොට ඒක හම්බ වෙනවා. මොරකාවල් තියාගෙන හිටියත්, දහස් කරණින් වට කරගෙන හිටියත් නවත්තන්න බෑ. ඒ වෙලාව වෙනකොට හම්බ වෙනවා ඒක. කර්ම විපාකයෙන් ගැලවෙන්න බෑ. බුදුහාමුදුරන්ගේ මේ කාරුණික ධම පිළිබඳව දැනගන්නට ඕනේ. අවබෝධයක් ලබා ගන්නට ඕනේ. බුදුදහමේ තියෙන සාරත්වය අරගන්න, අසාර දේ අයින් කරන්නට.